arahato samma sambuddhassa. Namo buddhaya. Adath api me soduru niwan maga sadaham kathikawata tulin oba hamu wenne. Adath apata apa samaga e budurajanan wahansege mihiri sri saddharmaye බෙදා හදා ගන්න සාකච්ඡා කරන්න අපි පින්න ස්වාමීන් වහන්සේ එක්කතු වෙලා ඉන්නෝ. පින්න ස්වාමීන් වහන්සේ අපි මේ වැඩසටහනට নমස්කාර පෙරටුව පිළිගන්නවා පින්න. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. එතකොට පින්න ස්වාමීන් වහන්සේ අපි මේ දවස්වල කතා කරමින් ඉන්නේ සතර ඉර්ධිපාද ගැන. මේ බුද්ධ ශාසනයේ කෙනෙකුට ඉර්ධි උපදව ගන්න ඕමනා නම් සම්පූර්ණයෙන්ම කොටසක් උපදව ගන්න ඕන නම් ඊට පස්සේ අරහත්ත්වයේ වෙනස මෙතනින් ඉදිරියට යෑමට ඊට පස්සේ ජීවිතයේ ආර්ය භාවයට පත් කරන්න මේ ලෝකේ අනුත්තර වූ සම්මා සම්බුදුවරු පහළ වෙන්නේ මේ සතර ඉර්ධිපාද ධර්මයන් හොඳින් බහුල වශයෙන් බහුල කෘත කරලා වැඩිමින් කියන කරුණ අපි පහුගිය දේශනාවලදී ඉගෙන ගත්තා නේසන. ඉතින් මේ ඉර්ධිපාද වැඩුවහම මේ සඩ් අභිඥාවන් දිබ්බ සෝත ඥාන මේ පළවෙනි එක මොකද්ද වෙනසානස ඉදි ප්‍රාතිහාරය ඊට පස්සේ දිබ්බ සෝත ඥානෙ පරිචිත්ත විඥාන ඥානෙ ඊට පස්සේ පුබ්බ නිවාසානුස්ති ඥානෙ චතුපාත ඥානෙ ඊට පස්සේ ආසවක්ඛේ ඥානෙ කියන මේ ඥානයන් ලබා ගන්නත් මේ සද්ද අභිඥාව ලබා ගන්නත් ඉදිපාද හේතු වෙන්නේ කියලා අපිට ඊළඟ වග්ගයේ මේ පාසාද කම්පන වග්ගයේ සූත්‍ර දේශනාවේ මුලින්ම ඉගෙන ගන්න ලැබෙනවා. පින්නස් ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නොත් එහෙමයි පින්නස් ස්වාමීන් වහන්සේ මේ හේතු සූත්‍රය නමින් මේක සඳහන් වෙන්නේ. සවැත් නූරදී භාගතුන් වහන්සේ දේශනා කරන්නේ බුද්ධත්වයට කලින් බෝධිසත්ව කාලේ භාගතුන් වහන්සේට හිතුණා කියනවා මේ මෙහෙම පුබ්බේව මේ භික්කවේ සම්බෝධ අවබෝධයට කලින් අනබි සම්බුද්දස්ස බෝධිසත්ත්වස්සේව බෝධිසත්ත්වයන් වහන්සේ නමක් වශයෙන් ඉද්දි සතෝ සීයෙන් මෙහෙම හිතන සතෝ ඒ තදවදී මේ විදිහට දැනුණා කියනවා. කෝනුකෝ හේතු කෝපච්චය මොකද්ද හේතු මොකද්ද ප්‍රත්‍ය ඉදිපාද භවනායත් ඉරිදිපාද දිනු කරගන්න හදා ගන්න. අන්න ඒ වෙලාවේ භාගතුන් වහන්සේට හිතුණා කියන තස්සමයම් භික්කවේ ඒතද හෝසි මේ විදිහට හිතුණා කියන මේදී ඉද භික්කවේ භික්කු මේ භික්ෂුවා ඡන්ද සමාධි අපි කතා කළේ සනස ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සම්මන්නාගත ඉදිපාදයේ දිනු කරනවා කියන මේක තව විස්තර කරනවා තව ප්‍රකාශ කරනවා. ඉති මේ ඡන්ද නච අති ලීනෝ භවිසති ඒ හැඟවිලා යන්න ගන්න නැහැ කියලා මේ සැහැල්ලුවට ගන්න නැහැ ලීන කියන්නේ ලාවට සැහැල්ලුවට ගන්න නැහැ කියන හැඟෙන් නච අතිපග්ගහිතෝ භවිසති දැඩිව තදට ගන්නෙත් නැහැ කියන නච අජ්ජත්තං සංකිත්තෝ භවිසති තමන් තුළ හැඟෙන්න දෙන්නෙත් නැහැ කියන අධ්‍යාත්මය තුළ ඊට කියන නච බහිද්ධා වික්ඛිත්තෝ භවිසති බහැරට විසිරෙන්න දෙන්නෙත් නැතුව පච්චා පසුවත් පුරේ සංඤේච විහෙරතේ පෙර සංඥාවන්ගෙම සංඥාවෙම ඉන්නවා කියනවා. ඒක විස්තර කරනවා යථාපුරේ තථාපච්චා යා පෙරවරුවේ විදිහටම පස්වරුවේත් භවනා කරනවා යථාපච්චා තථාපුරේ පස්වර විදිහටම ආයේ පෙරවරුවේත් භවනා කරනවා. ඒක තියෙනවා දැන් භවනාවට ගන්න ඊළඟට තියෙනවා යත අදෝ තථා උද්දං කියලා. ඒ කියන්නේ යටි කය විමසල විදිහට අසුභ භවනාව විදිහට අසුභ භවනා උඩ කය මේව කායන් සම්පාදතල අදෝ කේසමත්තක ඒ විදිහට මේ විමසනවා කියන යටි කය විදිහට උඩු කයත් උඩු කය විදිහට යටි කයත් ඒ වගේම දවල් රැ නැතෝ යතහ දිවා තතරත්ති දවල් විදිහටම රැටත් යතරත්ති තතහ දිවා විදිහන දවල්ටත් භාවනා කරන විදිහට ඒක දිනන ඉති විවටේන චේතසා විරුත්ත සිතින් අපරියෝණන් දින කොහෙවත් බැඳෙන්නේ නැතු සප්පබහසං චිත්තං භාවිත කියන්නේ ප්‍රභාස්වර සහිත හිත දියුණු කරනවා කියනවා. ඡන්ද සමාධි ඉර්ධිපාදි මුල් කරේ ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නහලි අපි ඉස්සෙල්ලා කතා කළ කරුණ වලට වඩා වැඩි යමක් මේකෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. මට මතක් වෙනවා පින්නස්සානස නෙත්තිප්පගතනේ. එහෙමයි. මේ අර්ථයේ බුදුරජාණන් වහන්සේ දැන් ව්‍යංජනීය පැහැදිලි කරනවා අක්ෂර වලින් පද වලින් ව්‍යංජන වලින් නිරුක්ති වලින් නිදේශ කියලා හයක් හයකොලේ. පනවනවා මේ පනවනවා බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ මේකේ අර්ථයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කියනවා
සංකාසන. ඒ කියන්නේ සැකවින් අපි දැන් මුලින් අපිට හම්බෙච්ච දේශනා සැකවින් පැහැදිලි කළා. ඊට පස්සේ පකාසන. ඒක තව ටිකක් විස්තර කරලා ප්‍රකාශ කරනවා. ඊට පස්සේ විවරණ. විවරණය කරනවා. විභජන අපිට ඉදිරි සූත්‍රවලදී ඒව තේරුම් ගන්න හම්බෙනවා. ඊට පස්සේ උත්තානී කම්ම ඉස්මතු කරලා අර මිත්‍යා දෘෂ්ටි කරේදී කඩමාළු අයින් කරලා ඉස්මතු කරලා විවෘත කරලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පඤ්ඤත්ති මෙහෙමයි කියලා එක පනවනවා. වේලාකාරය නෙමෙයි බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ මුවින් යම් රාත්‍රියක සම්බුද්ධත්වයට පත් වෙලා දේශනා කළා දෙයක් වචනයක් ඒ සියල්ලම ඒ ආකාරමයි අන්නයුරකින් නොවේ කියන කාරණාව නිසා අපේ බුදුරජාණන් වහන්සේට තථාගත කියලා කියනවා අනේ සන්නස්. ඉතින් මට මතක් වුණා මේ විදිහට මේ ටිකෙන් ටික බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරගෙන යනවා අනේ සන්නස්. දැන් කලින් ඔයසු වැඩි විස්තරයක් අපිට මෙතනදී ඉගෙන ගන්න ලැබෙනවා. මේ ඡන්ද ඉරිදීපාදයේ ගැන අහනවා. ඒ විදිහටම ස්වාමීන් වහන්සේ මේ විරි ඉරිදීපාදයේ ගැනත් ඒ විදිහටම විස්තර කරනවා මේ. එහෙමද? විරිය කියන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ඒ මේ විදිහම තමයි මේ විරියත්. විරියේ සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉරිදීපාදයේ වඩන්නේ. ඔව්. ඒකත් එතකොට කුසීත බව සමග කියන්නේ ලීන වෙලා නැහැ. ඔලී නැහැ. සැඟ වෙන්න ගන්නෙ නැහැ. සැහැල්ලුවට ගන්නෙ නැහැ. ගන්නෙ නැහැ. ඊට පස්සේ ඒක දෙඩිව හයියට තදට ගන්න. තදට ගන්න. ඊට පස්සේ මේ තමන් තුල හැංගෙන්න දෙන්නේ නැහැ. හැංගෙන්න දෙන්නේ නැහැ. අච්චා අජත්තන් සංකිටම් භවිසති. බාහිරට විසිරෙන්න දෙන්නේ නැහැ. විසිරෙන්න දෙන්නේ නැහැ. ඒක වීරියෙන් දිනු වීරිය දිනු කරලා සමාධිය. පෙරපසු සංඥාව වඩනවා කියන එක පස්සේ නේ. යත උද්දං තත යත පුරි තත පච්චා පෙර යම්සේද පසුත්තේසේ පසු යම්සේද පෙරත්තේසේ ඊට පස්සේ උඩුකය යම්සේ අසුචීන් පෙරලා තියෙනවා යටිකයත් තෙසේ යටිකය යම්සේ අසුචීකින් පෙරලා තියෙනවා උඩුකයත් තෙසේ ඊට පස්සේ මොකද සන්නේ සවසාන වශයෙන් පච්චා පුරි සහ දේවා තතන යතදී යම් ආකාර වලින් දහවල අපි වඩනවාද ඒ විදිහටම රාත්‍රියත් රාත්‍රියට යම් විදිහක වඩනවාද දහවලටත් තෙසේ එහෙමයි ඊට පස්සේ මේ විදිහට විවෘත සිතින් විවෘත සිතින් කියනවා ප්‍රබ්‍රහස්වර සිතින් සප්පබාසං චිත්තං භාවේති කියනවා ඒ විදිහටම අනේ චිත්තිරදීපාදේ ගැන විස්තර කරනවා චිත්තිරදීපාදයත් එහෙමමයි තමන් පස්සේ විමංසයිරදීපාදේ ගැන ඒ විදිහටම විස්තර කරනවා අනේ සන්නස් එතකොට ඊට පස්සේ සන්නස් මේ දේශනාවේ මේ හේතු සූත්‍රයේ මේ ඉදිපාද වැඩිම හේතු කරගෙන මේ සද්ද අභිඥාව විශේෂිත ඥානයන් හයක් ලබා ගන්න පුළුවන් කියලා විස්තර කරනවා නේ. එහෙම ඒ තමයි මේ ඒ ඥාන හය ඉරිදිවිද ඥානේ පළවෙනි එක, දෙවෙනි එක දිබසෝත ඥානය, තුන්වෙනි එක පරචිත්ත විඥාන ඥානය. දැන් ඉරිදිවිද ඥානය කියන්නේ ඉරිදි ප්‍රාතිහාරය පාන්න පුළුවන්. දිබසෝත ඥානය කියන්නේ දිවස, ඒ කියන්නේ දිව්‍ය ශ්‍රවණය. එහෙම ළඟ දුර නැතුව මිනිස් ශබ්ද, දිව්‍ය ශබ්ද අහන්න පුළුවන් බව. තුන්වෙනි එක පරචිත්ත විඥාන ඥානේ සමිනාස් අනිත්‍යයි හිත් දකින්න පුළුවන්කම. අපි සතර සතිපට්ඨානය ගැන කියද්දී අපි චිත්තානුපස්සනාවේදී අර සිත් ගැන කියවනේ රාග සහිත සිත් ආකාරයක් තියෙනවානේ ද්වේෂ සහිත සිත් මෝහ සහිත සිත් විතරාගී සිත් සදෝසී සිත් සමුහය ආදී වශයෙන් අන්නේ හැම සිතක්ම දැනගන්න පුළුවන් කියන අයගේ හිත් වල එහෙම සිත් උපදෙවිද්දී මේ ඉර්ධිපාද වඩපු කෙනාට එහෙම හිත් දැනගන්න දකින්න පුළුවන් ඥානය ලැබෙනවා. එතකොට ඒ ඥාන තුනක් එතන. මොකද්ද ඉර්ධිවිද ඥානයයි දිබ්බසෝත ඥානයයි පරිචිත්ත විඥාන. පරිචිත්ත විඥාන. තව ත්‍රිවිද්‍යාව කියලා හඳුන්වන තුනකුත් ඊළඟට අපි සාමාන්‍ය නිතර අහන්න ලැබෙන විදිහට මම ත්‍රිවිද්‍යාව ලබා ගත්තා කියලා රහතන් වහන්සේලාගේ උදානවලදී අහන්න ලැබෙන සම. ඒ තමයි පුබ්බේ නිවාස ඥානය. දෙවෙනි එක චතුූපපාද ඥානය. අවසානයේ සියලට අග්‍ර ඥානය ආසක්ඛේ ඥානය. නිකලෙස් බව රහත්වේ දන්නා නුවණ. ඉතින් ඒ ඥාන තුනසන ඔක්කොටම රහතන් වහන්සේලාට ওই හයම ලැබෙනවා කියලා නෑ නේ. ආසවක්ඛේ ඥානෙ විතරක් ලබා ගන්න රහතන් වහන්සේලා විතරක් ඉන්නවා. පුබේ නිවාස ඥානෙ නැති අයත් ඉන්නවා. ඉන්නවා. චතුප්පාද ඥානෙ නැති අයත් ඉන්නවා. පුබේ නිවාස ආනුස්සති කියන්නේ කලින් තමන් හිටපු තැන් බලන්න හිතකින ඥානෙ නේ. චතුප්පාද ඥානෙ කියන්නේ ඒක හරියට මේ උපමාවකින් දේශනා විස්තර වෙනවා මේ යම් කෙනෙක් ගමකට මේ තමන්ගේ ගමෙන් වෙන ගමකට යනවා. ගිහිල්ලා එහි කනවා බොනවා ඉඳිනවා හිටිනවා. ඊපස්සේ ගමෙන් තව ගමකට යනවා. එහෙත් එක එක දේවල් කනවා බොනවා ඉන්නවා. ඊට පස්සේ පෙරලා ආයේ තමන්ගේ ගමට එනවා. ආවන් පස්සේ යාට සිහි කරන්න පුළුවන් මම මේ ගමෙන් අර ගමට ගියා. ඒ ගමේ මම මේ විදිහට කෑවේ බිව්වේ ඉඳි හිටියේ මේ විදිහට. ඒ ගමේ මම එහා ගමට ගියා. ඒකේ හිටියේ මේ විදිහයි කියලා සිහි කරනවා වගේ පුබේ නිවාස ඥානෙ බුදුරජාණන් වහන්සේ උපමා කරලා වදාන ඒ විදිහටම හිතේ ජීවිත මම මේ තැන හිටියා මේ විදිහට කෑවේ බිව්වේ
එතනින් මං චුත වෙලා මෙතන උපන්නා. එතන මං කෑවේ බිවේ මේවා, මං මගේ සහෝදර සහෝදරයන් අම්මා තාත්තා මේ අය කියලා සම්පූර්ණයෙන් බලන්න පුළුවන් කියලා. ඒ ඥාණය ලබා ගන්නත් මේ ඉද්ධිපාද ඡන්ද චිත්ත විරිය විමර්ශා ඉද්ධිපාද වැඩි වීම හේතු වෙනවා කියලා කියන්නේ. මගේ නම මේක, මගේ ගෝත්‍රය මේක, මේ සැප දුක් විඳේ විදිහ සීකරන්න පුළුවන් බව. එහෙම චුතෝපඥානයේ තියෙන ස්වාමීන් වහන්සේ මේ කර්මාරූපව මේ තියෙනවා මේකේ මේ වත බොන්තෝ සත්තා කාය දුස්චරිතින සමාන කාය දුස්චරිතින් වචී දුස්චරිතින් මනෝ දුස්චරිතින් සමානෙතලා මිත්‍යා දෘෂ්ටික වෙලා මිත්‍යා දෘෂ්ටි කර්ම සමාදන් වෙලා දුගති උපදිනවා ඒක දකින්නවා කියන. ඒ වගේම සුගති යනවා සම්මා දිට්ඨියෙන් යුතුවයි. කාය සුචරිතින් ඉන්න අය, වචී සුචරිතින් ඉන්න අය, මනෝ සුචරිතින් ඉන්න අය සම්මා දිට්ඨියට ඇවිල්ලා සම්මා දිට්ඨි කර්ම සමාදන් වෙලා කාය බිඳලා මරින් මත සුගති උපදිනවා. අන්න චතුප්පාද ඥාණයෙන් ඒක දකින්න පුළුවන්. ඒ ඥාණයත් ලැබෙන්නේ ඍද්ධිපාද වඩන කෙනාට කියලා. ඍද්ධිපාද එතකොට කොච්චර මහානුභාව සම්පන්නද නේ. අවසාන වශයෙන් විස්තර කරන්නේ ආසවක්ඛේ ඥාණය ලබා ගන්න පුළුවන් කියලා. මේකේ තියෙන ඒවම් භාවිතේසුකෝ භික්කවේ භික්ඛු මේ විදිහට භාවිත කරද්දී භික්ෂුව චතුසු ඍද්ධිපාදේසු හතරක් ඍද්ධිපාද ඒවම් බහුලිකතේසු ආසවණංකය අනාසවං චිත්තෝ චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිට්ඨිව ධම්මේ සයං අවිඤ්ඤා සත්‍චිකත්ත උපසම්පජ්ජ වේරේසති කියන්නේ මේ ජීවිතේදීම උපදවා ගන්න පුළුවන් කියන නිකලෙස් බව ආසවක් ඥානෙ. එහෙම. උතන සන්නස මේ මට මතක් වෙනවා බුද්ධ දේශනාව කො චේතෝ විමුක්තිය කියලා කියන්නේ රාගයෙන් හිත නිදහස් කර ගැනීම. එහෙමයි. පඤ්ඤා විමුක්තිය කියලා කියන්නේ අවිද්‍යාවෙන් හිත නිදහස් කර ගැනීම. ඒ අරහත් ඒ තමයි අරහත් නිකලෙස් බව චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්ති. තමන්ගේම මේ ඥානයක් විදිහට ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්නත් මේ සතර ඍද්ධිපාද වැඩිම හේතු වෙන්නේ කියලා බුදුරජාන් වහන්සේ මේ දේශනාවේදී විස්තර කළේ. ඊට පස්සේ පින්න ස්වාමීන් වහන්සේ මහත් ඵල ඍද්ධිපාදයන් වැඩිීමේ මහත් ඵල ලැබෙන බවට බුදුරජාන් වහන්සේ වදාළ දෙසුම අපට හම්බ වෙනවා. ඒකත් පින්න ස්වාමීන් වහන්සේ මේ ඍද්ධිපාද වැඩුවහම මහත් ඵලයි මහනිසංසයි කියලා බුදුරජාන් වහන්සේ හේතු සූත්‍රයේ කරුණම තමයි පැහැදිලි කරන්නේ සන්නයි. ඊට පස්සේ අපිට ඉතා වැදගත් දේශනාවක් මුණ ගැහෙන ඡන්ද සූත්‍රය. මේ ඡන්ද සූත්‍රය ඇතරම පින්වත් සාන්නහස මොකක් ගැනද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ? එහෙම දැන් කෙටියෙන් අපි අහපුවා, ප්‍රකාශ කරපුවා. තවදුරටත් ඔන්න භාග්‍යතුනාගේ විවරණය කරනවා මේ දේශනාවේදී. සංඛාසනා, පකාසනා, විවරණා. විවරණය කරනවා මේ දැන් අපි ඇහැවි වචන දිගර ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉදිපාදම් භාවේති කියලා. එතන මේකේ ඡන්දය මොකද්ද? ඡන්දය සමාධිය ඒ විස්තර කරනවා. සවනස මේ භාගතුනාසේ වදාළ චන්දංචේ භික්කවේ භික්කු නිස්සාය ලබති සමාධි. කැමැත්ත නිසා, කැමැත්ත මුල් වෙලා හිතේ සමාධියක් ලැබෙනවද? චිත්තස ඒකග්ගතං, හිතේ එකඟ බවක් ලැබෙනවද? අයං උච්චති ඡන්ද සමාධි. ඒ ඡන්ද සමාධි කියලා කියන්නේ ඒකටයි. ඊට පස්සේ ඒ විදියට කැමැත්ත මුල් වෙලා හිත මේවන් අවබෝධ කිරීමේ කැමැත්ත, තමන් හිතේ එක බලබාගෙන රාග ද්වේෂ මොහ දුරු කරගන්න කැමති. ඔව්. ඊට ඒකෙනා දැන් තියෙන සෝ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදයි. අපි අර සාකච්ඡා කළේ සතර සම්ප්‍රදාන විරි ගැන මේ කියවෙන්නේ. නූපන් අකුසල් නූපදවන්න ගන්න විරින් ඉන්නවා. ඒක තියෙන වායම තියෙන. එහෙමයි. ඉතින් චන්දං ජනී. කැමැත්ත. ඒකටත් කැමැත්ත උපදවන්න ඕන. තමන්ට කැමැත්තක් එනවා. ඊට පස්සේ ඒ විදිහට වායම් කරනවා. වෑයම් කරනවා. වායමති විරියං ආරභති. අර විරිය පටන් ගන්නවා. චිත්තම් පක් ගන්නා, හිතට අදිෂ්ඨාන කර ගන්නා, දැඩි කර ගන්නා පදාදී දිදිගට වීරිය පවත්වමින් අකුසල් නූපන්න අකුසල් නූපදවන්න. ඒ විදිහට උපන්න අකුසල් බැහැර කරවන්න, නූපන් කුසල් උපදවන්න, උපදිලා තියෙන කුසල ධර්ම රැකගෙන දියුණු කර ගන්න භාවනා වශයෙන් වැඩි දියුණු කර ගන්න. තිතියා පවත්වා ගන්න සම්මෝසාය. එහෙමයි. නුමුලා බව පත් කර ගන්න. භාවය වේපුල්ලාය. භාවනාය පරිපූර්ණය. ඒ විදිහට සතර සම්ප්‍රදානයෙන් ඉන්නවද භාගතුන් වහන්සේ වදාලා ඉමේ උච්ඡන්ති ප්‍රධාන සංඛාරා කියලා. ආ ඒකට ප්‍රධාන සංස්කාර කියන්නේ. එහෙමයි. එතකොට ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර ගැන විස්තර කරනවා. ඡන්දය කියන්නේ කැමැත්ත, ඡන්ද සමාධිය කියන්නේ කැමැත්ත මුල් අරගෙන සමාධිය. ප්‍රධාන සංඛාර කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි, සතර සම්ප්‍රදාන ප්‍රධාන වීරියමයි. කලින් කතා කරමු. එහෙමයි. ප්‍රධාන සංඛාර සමන්නාගතං කියන එතකොට ඒක ඒ වගේ යුක්තයි කියන එකයි. ඉතින් භාගතුන් වහන්සේ වදාළ ඉති අයංච ඡන්දෝ, මේ ඡන්දේ අයංච ඡන්ද සමාධි, මේ ඡන්දේ මුල්ල චිත්ත සමාධිය ලැබෙනවා.
ඉමේජ් ප්‍රධාන සංඛාරා. ඒක බහුවචනේ. ඉමේජ් ප්‍රධාන සංඛාරා. සතර සම්‍යක් ප්‍රධාන වීරිය ගොඩක්නේ. කුසල කුසල යන්න තියෙන්නේ. අයං වෙච්චති බික්කවේ ඡන්ද සමාධි මෙන්න භාගතුන් වහන්සේ වදාළ මේ තමයි පින්නත් මාන්නේ ඡන්ද සමාධි කැමැත්ත මුල් වෙලා සමාධි උපදවාගෙන ප්‍රධාන සංඛාර සතර සම්‍යක් ප්‍රධාන වීරිය යුතු සමන්නාගතෝ ඉදිපාදෝ සමන්නිත ඉදිපාදේ කියලා වෙනවා. හරි ලස්සනට පැහැදිලි කරනවා නේද? එහෙමයි. එතකොට මේ ඡන්දේ කැමැත්ත මුල් කරගෙන අපි නිවන් අවබෝධය පතාගෙන කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා අපි මේ අනවරාග්‍ර සසරේ අපි හෙළපු කඳුළු අම්මා තාත්තා නැතුව අවස්ථාවල්දී තාත්තා නැති වෙලා හඳපු කඳුළු මහසાગරයේ ජලයට වඩා වැඩි කියලා. ඊළඟට බීපු මව් කිරි විතරක් මහසાગරයේ ජලයට වඩා වැඩි කියලා. අපි බෙලි කපද්දි ගලාගෙන ගිහපු ලේ පින්නසන්නස මහසાગරයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන. ඉතින් මේ වගේ මේ සසර බිය දැකලා නිවනට කැමැත්ත උපදවගෙන ඒ නිවන තමයි ෂේම භූමිය ඊතර කියලා ඒ සඳහා බලවත් ආසාවක් ඇති කරගෙන හට නොගත් නූපන්න ඒ නිර්වාණය ගැන කැමැත්ත ඇති කරගෙන කෙනෙක් සිත එකඟ කරනවා නම් කුසල් අරමුණක් තුළ ඒක තමයි සමාධිය කියලා විස්තර කරන්නේ සන්නස. එහෙමයි. ඊට පස්සේ ඒ සමාධිය ඊට පස්සේ ඡන්ද සමාධි ප්‍රධාන සංකාර කියන එක සතර සම්‍යක් ප්‍රධාන වේදී කියලා විස්තර වෙනවා. විස්තර වෙනවා. ඊට පස්සේ ඒකෙන් සමන්විත වූ ඉර්ධිපාදේ වඩනවා කියලානේ ඡන්ද සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගත ඉදිපාද. ඒ විදිහටම නේද ස්පින්න ස්වාමීන් වහන්සේ අනිත් ඉදිපාද ඉදිපාද අපිට කෙටියෙන් මතක් කළොත් හොඳයි. හතර මේ විදිහට විස්තර කරනවා. ඒ විදිහට විරියංචේ බික්ක වේබිකු නිසය ලැබති සමාධි. වීරිය මුලලා චිත සමාධි උපදවනවා. ඒකට කියන්නේ විරිය සමාධි කියලා. මේ ප්‍රදාන සංඛාර අර විදිහමයි. එහෙමයි. ඒ විදිහට මේ ඒ ඉදිපාද එතන ප්‍රමුඛ වෙන්නේ වීරිය නේ. වීරිය මුල් වෙලා. අතන ඡන්දේ කැමැත්ත. ඔව්. මුලින් කැමැත්ත මුල් වෙලා ඊට ඒකඟ බව සමාධිය ලැබෙන්නේ. එහෙමයි. දෙවනුව වීරිය ඉරිතපාදයේදී වීරිය මුල් වෙලා. එහෙම. ආතප්ප මන්වායි ප්‍රධාන මන්වායි කියලා ඔය සමාධියක් උපදවාගද්ද විස්තර වෙනවා. එහෙමයි. එහෙම උපදවාගත්ත සමාධිය. තුන්වෙනි කීදී චිත්ත සමාධිත් චිත්තංචේ බික්ක වේබික්කු නිසයි. අදිෂ්ඨානය සිත මුල් වෙලා අදිෂ්ඨානයේ මුල් වෙලා හිතේ එකක බව සමාධිය ලැබෙනවා. ඒක චිත්ත සමාධි ප්‍රධාන ඒ ඉරිතපාදයේ චිත්තංචේ කිව්වා මම මේක කරගන්නවා මායාදී වශයෙන් තමන්ගේ හිතේ ඇදිව පිටව ගන්න අදහසනේ චිත්තේ. එහෙමයි. ඒක වාගදනසේවද වදාලේ චිත්ත සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉදිපාදේ කියලා. චිත්තුප්පාදම්පිකෝ වහං චොන්ද කුසලේසු ධම්මේසු බහුකාරම් වදාමි කියලා දෙනනේ. එහෙමයි. මේ කුසල ධම්ම වඩන්න හිතක් උපදවා ගැනීම පවා බොහෝ උපකාර සහිතයි. කෝපනවාද කෝපනවාද අනු කයින වාචාය අනු විදිහනසේ කයින් වචනෙන් ක්‍රියාත්මක කිරීමේ යහපත ගැන කවර කතාවද? එහෙමයි. මෙතනදී දැන් ඒ විදිහට සිතක් උපදවනගෙන සතර සම්‍යක් ප්‍රධාන වීරයන් චන්දන් ජනේති කැමැත්තක් උපදවන්නේ මේ අකුසල් බැහැර කරන්න කුසල් උපදවන්නේ. ඒ විදිහට ඉර්ධිපද හතරම සන ඉස්සර වෙනවා. දැන් අපි කතා කළේ ඡන්දය මුල් වෙලා ඡන්ද සමාධි ප්‍රදාන ඉර්ධිපාදයේ දියුණු වෙනවා. වීරිය මුල් වෙලා විරිය සමාධි ප්‍රදාන සංකාර සමානාදි ඉර්ධිපාදයේ දියුණු වෙනවා. සිත මුල් වෙලා නැත්නම් අදිෂ්ඨානෙ මුල් වෙලා චිත්ත සමාධි ප්‍රදාන සංකාර සමන්නාගත ඉර්ධිපාදයේ දියුණු වෙනවා. ඒ වගේම හතර නීර්ධිපාදයේ විමසා ඉර්ධිපාදයේ දිනු වෙන්නේ විමසාව කියන්නේ විමසීම නුවණ විමසන. ඔව් විචේ ධම්ම විචේ. ඒකත් අර සසර බය එවුව සිහි කරමින් සසරින් නිදහස් වීමේ ආනිසංස සිහි කරමින් නුවණ විමසීම. භාගතුනාසේ වදාළ ධර්මයේ තේරුම් ගන්න වෙහෙසෙනවා. එහෙමයි. මොනස මානසිකාරේ විමසා දැන් එක එක්කෙනාට මේ හතරෙන් එක එකක් පාදක කරගන්න පුළුවන් තමයි නිවන් මාර්ගයේ පෙන්සනේ. වෙන දෙයක් නෙමෙයි විමසන්නේ භාගතුනාසේ වදාළ ධර්මයේම මේ විතර්ක කරමින් තේරුම් ගන්න වෙහෙසෙනවා. වෙහෙසෙනවා. ඒ වෙහෙසීමෙන් දැන් අපි දැන් පාරක් යද්දී අපි හොයාගෙන එහෙමේ යන්නේ. ඒ වගේ ධර්මයේ අහලා තේරුම් ගන්න වෙහෙසෙනවා. ඒත් ඒ වෙහෙසීමේ විමසීම මුල් කරගෙන එයාට හිතේ ලැබෙනවා එකඟ බවක්. හිතේ චිත සමාධිය. ඒ මුල් වෙලා මේ හතරේම සමාධියේ විස්තර වෙනවා. ඡන්දේ මුල් කරගෙන සමාධිය ඇති කරගත්තාම ඡන්ද සමාධිය කියනවා. විරිය මුල් කරගෙන සමාධිය ඇති කරගත්ත එකට විරිය සමාධිය කියනවා. අදිෂ්ඨානය මුල් කරගෙන චිත්තේ මුල් කරගෙන ඇති කරගන්න සමාධිය චිත්ත සමාධිය කියනවා. මේ නොනින් විමසීම මුල් කරගෙන ඇති කරගන්න සමාධිය විමසා සමාධිය කියනවා. ඔක්කොම සිතේ චිත්ත සමාධිය තමයි ඔක්කොම. නමුත් ඉර්ධිපාදවලදී චිත්ත සමාධිය අර වචන වලින් වෙන් කරලා පෙන්නනවා. මේ මොකද මේ සමාධියට මුල්ලිච්ච දේ එක්ක ඡන්දය එක්ක වීරිය එහෙම නැත්නම් සිතම ඒ කියන්නේ අදිෂ්ඨානයම එහෙමත් නැත්නම් විමසාව. එතකොට කෙනෙක් මේ සමාධියක් ඇති කරගත්තා නම් ওই හතර ආකාරයෙන්කින් තමයි
ඇති කරගත්තා වෙන්නේ නේද? එහෙමයි සංසාරේ. ඉතින් මේ විදිහට ඉරිදීපාද හතර ප්‍රධාන සංස්කාර සහිතව භාගතුන් වහන්සේ දේශනා කළා. එහෙමයි. හරි ලස්සනයි ඡන්ද සූත්‍රයේ විස්තරී සාන්නස. ඊට පස්සේ පින්න ස්වාමීන් වහන්සේ මේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඉරිදීපාලාභයෙන්ගෙන් අග්‍ර මේ ඉරිදීපාද මම හිතන්නේ ගෞතම බුදු සාසනේ බුදුරජාණන් වහන්සේ හැරෙනකොට ඉරිදීපාද හොඳටම වඩලා තිබ්බ ස්වාමීන් වහන්සේ තමයි මොග්ගල්ලාන මහරහතන් වහන්සේනේ. ඒ නිසා තමයි ඉරිදීපාදෙන් අග්ගතනතුර ලැබුවනේ. ඉතින් මේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ හසන් මේ කියන්නේ ඉරිදීපාදයක් ප්‍රාතිහාරයක් මුල් කරගෙන මේ තමන්ගේ සබ්‍රක්මචාරීන් වහන්සේලා ප්‍රමාදීව වාසය කරපු ස්වාමීන් වහන්සේලා සංවේගීටපත් කරපු හරි ලස්සන මේ සිදුවීමක් ඒක තියෙනවා නිසානස වේ ඊළඟ මොග්ගල්ලාන සූත්‍රයේ. එහෙමයි. ඒ කියන්නේ දැන් මේ ධර්මයේ හැසිරෙන්නේ නැතුව කෑකොස් සංගගහ ඉන්න පිරිසක් ස්වාමීන් වහන්සේලා හිතන උන්ගොත නිරන්තරයෙන් අපේ සිත ප්‍රමාදයට වැටෙන ස්වභාවයෙන් යුක්ත නිසාන. ඒ ටික තියෙනවා මේ උද්දතා උන්නලා චපලා මුකරා උඩඟුයි මාන්නේ උස්සගෙන චපල මුකරි කියන්නේ කටවාචාලයි විකින්න වාචා මුට්ටස්සති සීයනේ අසම්පජන නූර නැතුව අසම හිත සමාධිමත් කරගන්න නැතුව විභ්‍රන්ත චිත්තා මේ පාකති ඉන්ද්‍රියා බින්දුනු සීති ඊට පස්සේ ප්‍රකෘති ඉන්ද්‍රියන් කියන සාමාන්‍ය විදියට ඉන්නවා. ඉතින් ඒ අය දැකලා භාගතුන් වහන්සේගේ හිතේ සංවේගයක් හටගත්ත මේ භික්ෂුන් වහන්සේලාව අප්‍රමාදී කරන්න මේ බවටපත් කරන්න ඕන ප්‍රමාදව ඉන්න කෙනෙක්. මේ මිගාරු මාතු ප්‍රාසාදේ ඒ කියන්නේ විසාකා මහ උපාසිකාව හදලා පූජා කළ ආරාමය තමයි මේ සිද්ධිය උනේ. ඉතින් මුගලන් ස්වාමීන් වහන්සේට භාගතුන් වහන්සේ වදාලා මේ පිරිසව සංවේගයටපත් කරන්න කියලා. ඉතින් ඒ වෙලාවේ මහා මුගලන් මහරහතන් වහන්සේ තමන්ගේ ඉරිදී ප්‍රාතිහාරයේ ඉරිදී පාද වැඩෝ බැවින් මේ ඉරිදී ප්‍රාතිහාරය පානවා. ඉරිදී සංස්කාරයක් අදිෂ්ඨාන කරනවා මහපට ඇඟිල්ලෙන් මේ පූර්වාරාම විහාරයේ කියන හරි මේ ගැඹුරට මේ හාරලා මේ බේස් එක දාලා ගැඹුරට සාරලා මනුවින් පිටවලා තියෙන පූර්වාරාමේ පවා මේ සුලගෙල්ල තියලා කම්පා කළා කියනවා. මම ටැංගලින් කම්පා කළා. මේ ඉදිපාදවල බලේ නේ සාර. එහෙමයි. ඉතින් ඒ වෙලාවේදී මේක හෙලිලා යද්දී මේ කම්පණයටපත් වෙද්දී මේ අර විදියට අර කෑ ගහලා සාමාන්‍ය විදියට ඉන්න මේ ධර්මයේ ප්‍රමාද වෙන අය. ඔව් මේ අපේ ලොකු සාන්නංශي පරිවර්තනය කරනවා මේ කොටස. මෙහෙම ස්වාමීන් වහන්සේලා කල්පනා කරන වෙලාවේ ඔව් භවත්නේ ඒකාන්තයෙන් ආශ්චර්යයකි. භවත්නේ ඒකාන්තයෙන් අද්භූතයකි. ඒකාන්තයෙන් සුලඟට අවකාශ නැත්තේ. සුලඟකින් නම් මේක වෙන්න බෑ. වෙන්න බෑ. ඒකාන්තයෙන් මේ මිගාර මාතු පාසාදයේ ගැඹුරට සාරා මැනවින් පිහිටවන ලද්දකි. නොසලෙන්නේකි. අකම්පිතයකි. එසේ නමුත් බලවත්ව කම්පායු වෙනවනේ මේක. විශේෂයෙන්ම කම්පා වෙනවනේ මහා මේ කම්පාවක් නෙමෙයි වෙන්නේ කියලා සනසට තැති ගන්නවා. තැති අරගෙන එලිට වඩිනවා. වඩිනවා නේ. ඒතර භාගතුන් වහන්සේ එතන වඩිනවා සානන්ද. එයි මේ කලබලෙ බය වෙලා කියලා භාගතුන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලෙන් අහනවා. එතකොට ඔය දේ කියනවා. මේ විදිහට වුණා මෙච්චර මේ හුලඟට තෙල්ලෙන්නේ නැති මේ මහා ප්‍රාසාදයේ කම්පණි වුණා. ඉතින් මේක කලේ මේ මහ මොග්ගල්ලාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කන දැනුම මත මහා කරුණාවෙන්මයි නේසන්. භාගතුන් ඒ විදිහට ඒක තෝරනවා. දැන් භාගතුන් වහන්සේ ඒ විදිහට කරන්න කිව්වේ ඔබ කෙරෙහි කරුණාවෙන් ඔබව සංවේගීටපත් කරන්න මේක මොග්ගල්ලාණන් මහ රහතන් වහන්සේ කලේ කියනවා කියලා අහනවා භාගතුන් වහන්සේ. කොහොමද මෙච්චර මහා අනුභාව සම්මාහිරදිමත් උනේ කියලා මොග්ගල්ලාණන් වහන්සේ. ඒත් මේ ඉද්දීපාද සතර වැඩිම නිසයි කියලා. අර සාතල කියනවා භාගතුන් වහන්සේ තමයි දන්නේ ධර්මයේ. භාගතුන් වහන්සේ මුල් කරගෙන ධර්මයේ තියෙන්නේ කියලා භාගතුන් වහන්සේ කියලා දෙන්න කිව්වා. මේ අපි දැන් මේ දක්වා අපි සාකච්ඡා කළ මේ ඉරිදීපාද ගැන මේ විදිහටම දේශනා කරනවා. හරි. ඒ ඉරිදීපාද හතර වඩනාකාරයෙන් ඉස්සලා විදිහටම පැහැදිලි කරනවා. ඉතින් පින්නත් ස්වාමීන් වහන්සේ සද්ධාවන්ත පින්නතුනි අපි අද දවසෙත් සොඳුරු නිවන් මඟ මේ සදහම් කතිකාවතින් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් මෙහෙරි ස්වාකාත බුදු දේශනා මුල් කරගෙන අපි ඒ සතර ඉරිදීපාද කියන ඒ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් ගැනයි කතා කළේ. ඉතින් අප හැමදෙනා මේ රැස් කරගත් උදාර පින අපට මේ ධර්මයේ මේ ආකාරයෙන් පිරිසුදුව පිරිතුරු නිර්මලව කතා කරන්න අපට උපකාර කරන අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ලක්වාසී ලෝවාසී සියලු මහා සංඝරත්නයට ශ්‍රද්ධා
රූපවාහිනී සමගින් එකතු වෙලා ධර්ම දානේ සිදු කරන ඔබ හැම දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සෙළු දෙනාටත් අප හැම දෙනාටත් මේ රැස් කළ පින මේ උතුම් ඉද්ධිපාද ධර්මයන් වඩාගෙන අපටත් මේ ගෞතම බුදු සසුනේ පිළිසරණ ලැබීමේ වාසනාව උදා වේවා. සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුප්පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති.